नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो, किसी दिनक कम रस अनुभव नोकरन नोकेरु स्वभाव एति मागे भाग्यवत बुद्ध पियानन वहन्सेट नमस्कार करमि। नमस्कार वेवा। अति उत्तमनीय पंसेय पनस जातक पुत्रहंसेगे असुपस्वनी किं पक्ख जातक देशनाव आयति दोसं नान्याय यो कामे पति सेवति विपाकंते हनन्तिनं किं पक्कमिव बक्खितन्ति। मतुवन्ना वु दोषय नोदन यमे काम्यां सेवुनेद खणलद किं पक्कनं विषफलयमिन् ए कामयेन ए पुरुषया विपाक संख्यात अन्ते निरेहि नोयेक् दुग्दीन सत्। පොතක ඇති දෙයක් නැති කරලා දමන්නට පුළුවන්, යන්ත්‍රයක ඇති දෙයක් මකා දමන්නට පුළුවන්. නමුත් මේ හිතේ ඇතිව තිබෙන කෙලෙස් මකා දමනවා, නැති කරනවා, ඒ කෙලෙස් සමාරා ඉවත් කරනවා කියන එක බොහොම අමාරු දෙයක්. ඒක කරන්නට පුළුවන් වෙන්නේ සැබවින්ම මේ ශ්‍රී සද්ධර්මයටම තමයි. එවන් වූ අති උත්තම ශ්‍රී සද්ධර්මයක් ජීවිතේ එක්වරක් හෝ යමෙකුට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නම් ඔවුන් සැබවින්ම වාසනාවන්තයි. එවන් වූ වාසනාවන්ත ස්වභාවයක් සහිත ආත්ම බව ලැබූ එවන් උත්තම ක්‍රියාවක මේ මොහොතෙත් එදෙනට තරම් වාසනාවන්ත ජීවිතයක් ලැබූ වාසනාවන්ත පින්වත්නි, අපි මේ මොහොතේදී සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත්තහන්සේගේ 85 වෙනි කිම්පක්ක ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. පින්වතනි, මේ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් විශේෂ කාරණයක් සිහිට ගන්න වටිනවා. මේ ජාතක දේශනාව සාමාන්‍ය ජාතක දේශනාවක් නෙවෙයි. මේ ජාතක දේශනාව තුළින් බොහෝ පිරිසක් මාර්ගඵලලාභී බවට පත් වුණා. කෙනෙක් සෝවාන් වුණා, කෙනෙක් සකදාගාමී වුණා, කෙනෙක් අනාගාමී වුණා, කෙනෙක් අරහත්ත්වයට පත් වුණා. ඒ වගේ අති උත්තම ජාතක දේශනාවක් ශ්‍රවණය කරන්න යන්නේ කියලා හිත බෙහෙවින් පහදාගෙන මේ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. ගාථාව අර්ථය දැනගත්තා. වචනාර්ථය විමසා බලනකොට අපට දැනගන්න තියෙන්නේ ආයති දෝසං නාඤ්ඤායති කියලා මේ ප්‍රකාශ වුණේ මතු ඇතිවෙන දෝෂ නොදන්නේ, දන්නේ නැහැ කියන අර්ථය. යෝ කාමේ පතිසේවති, යමෙක් ඒ විදිහට දෝෂ සලකන්නේ නැතුව වස්තුකාම ක්ලේශකාමයන් සේවනය කරනවද විපාකන්තේ හනන්තිනම් ඒ කාමයෝ ඒ පුරුෂයා තමාගේ විපාක සංඛ්‍යාත කෙළවරදී නිර්යාදීහි උපදවමින් නොයෙක් විවිධ දුක්ගෙන දෙමින් නසත් කෙසේ දෙයත් කිම් පක්කමිව භක්කිතන්ති, යම්සේ අනුභව කරන කාලයේ පැහැය සුවඳ නිසා ප්‍රිය වූ කිම් පක්ක ගෙඩිය අනාගත දොස් නොදැක අනුභව කරන ලද්දේ අතුණු මහත්ව මරණයට පමුණුවයි. මෙසේ අනුභව කරන ලද කාලයෙහි මිහිරිවද කාමයෝ විපාක දෙන කාලයෙහි නසත්. මේ ආකාරයෙන් තමයි පින්වත්නි මෙහි වචනාර්ථ දැනගන්න තියෙන්නේ. නැවතත් ඔය සියලු දෙහි අර්ථය කෙටියෙන් මතක් කරොත්, කාමයන් කියලා කියන්නේ අනුභව කරන කාලයෙහි, විඳින කාලයෙහි බොහොම මිහිරි වගේ පේනවා. නමුත් ඒවා විඳින්න ගියොත්, ඒවට ඇලුනොත් ඒකේ විපාක ලැබෙනකොට බොහොම දුක් විඳින්න සිද්ධ වෙනවා. හරියට මේ කිම්පක්ක ඵලය වගේ. කිම්පක්ක කියන ඵලය බොහොම සුවඳයි, ඒ වගේම රසයෙන් යුක්තයි, පැහැයෙන් යුක්තයි, බොහොම ලස්සන පාටක් තියෙන, ලස්සන හැඩයක් තියෙන, ලස්සන සුවඳක් තියෙන, ලස්සන රසයක් තියෙන ගෙඩියක් තමයි කිම්පක්ක ගෙඩිය කියන්නේ. ඉතින් කන කට්ටි මේකේ ආදීනව දන්නේ නැතුව ආහාරයට ගන්නවා. නමුත් ආහාරයට අරගෙන ටික වෙලාවක් යන්නේ අතුණු බහන් මේ බඩවැල් කඩ කඩා ඒ පුජ්‍යලයා මරණයට පත් කරනවා. ඒ තරම් විසක්කෙහි පවතිනවා. ඒක තමයි පින්වත්නි මේ ගාථාවෙහි අර්ථය. මේ ජාතක දේශනාව භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ තමයි දේශනා කරේ.
එසම මෙහි පින්වත්නි එක්තරා ඔකටලී වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් අරබයා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිදු කරන්නේ අපි කලනොත් දන්නවා තිබෙනවා මේ ඔකටලී කියන්නේ මේ ශාසනයෙහි ඇලෙන්නේ නැතුව කාමයන් කෙරෙහි ඇලී වාසය කිරීම ඉතින් මේ ස්වාමින් වහන්සේ දවසක් පින්දපාතේ වඩින ගමනේදී බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි එසේ කියා ආදී ආරක්ෂා නොකිරීම නිසා අසංගර වෙලා එහෙම එහෙ බලනකොට ලස්සනට හැඳ පැනඳගත් කාන්තාවක් දැකලා ඒ පිළිබඳ සිතක් පහළ වෙලා රාගයෙන් උමුතු වෙලා දැන් හිත කෙලෙස් වලින් බර වෙලා හරියට මහාන දම් පුරා ගන්න බැරුව කාලය ගත කරනකොට ඒ පිළිබඳ තේරිච්ච ගුරු ස්වාමීන් වහන්සේලා මේ භික්ෂුව බුදු පියාණන් වහන්සේ වෙත එක්කගෙන එනවා ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ඒ විදිහට විසඳුමක් ලබා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ සමීපයේ ඉන්න එක කොයිතරම්නම් වාසනාවක්ද ඉතින් ඒ ලැබූ වාසනාව ඇති ඒ ස්වාමීන් වහන්සේලා මේ භික්ෂුව බුදු පියාණන් වහන්සේට ඉදිරිපත් කරලා ඒ භික්ෂුවගේ ස්වභාවය ප්‍රකාශ කරාට පස්සේ බුදු පියාණන් වහන්සේ බව විමසා දැනගෙන මහණෙනි ඇයි ඔබ මේ විදිහට කාමයන් අනුභව කරන්න යන්නේ ඔය කාමය කියන එක අනුභව කරද්දී බොහොම හොඳට වගේ පේනවා නමුත් වේදනාව විඳින්න ගියාට පස්සේ තමයි එහි බරපතලකම තේරෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ කිම්පක්ක කියන පළතුරු ගැන සඳහන් කරලා මේ සියලු දෙනාට මතක් කරනවා. ඉතින් ওই කිම්පක්ක ඵලයේ පැහැයට සුවඳ රසයට වසී වෙලා දුරදිග නොබලා මේ අනුභව කරපු සත්වයන් ඉස්සරහ දුකටපත් වුණා කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනා පරිදි ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ සිද්ධ කරනවා. අතීතයේ බරණැස්නවර බ්‍රහ්මදත්ත කියන රජකෙනෙක් රාජ්‍ය කරන සමය බෝධිසත්වයන් වහන්සේ සාත්නායක කෙනෙක් වෙලා ඉපදිලා ගැල් 500ක් අරගෙන නොඑක් දිසාවල වෙළඳාම යනවා. මේ විදිහට මිනිසුන් රැස් කරගෙන වෙළඳාම යන බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ පිරිසට ප්‍රකාශ කරලා තියෙනවා යම් තැනකින් ගෙඩියක් කනවනම් මේ වතුර ආදී බොනවනම් මට මතක් කරලා එදී කරන්න කියලා. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයේ පරිදි මේ විදිහේ ගහක් හම්බෙච්ච අවස්ථාවක ඒ කියන්නේ අඹ ගෙඩි වගේ පේන බොහොම ලස්සන පාටක් තියෙන සුවඳක් තියෙන රසයක් තියෙන ගෙඩි වලින් පිරිච්ච ගහක් දැකලා ඉතින් මේ අඹ ගෙඩි වගේ පේන මේ ගහ දැකපු බොහෝ දෙනෙක් බෝධිසත්වයන් වහන්සේගේ අවවාදය අමතක කරලා ඒ ගෙඩි ආහාරයට ගන්නවා. තව පිරිසක් ඒ විදිහට කටයුතු නොකර ඒ ගහේ ගෙඩි කොළ ආදී අරගෙන බෝධිසත්වයන් වහන්සේ වෙත ගිහිලා විමසනවා මේ කන්න සුදුසුයිද කියලා. ඒලා බෝධිසත්වයන් වහන්සේ ඔබ මගේ මේ ගැන විමසවෙක බොහොම හොඳයි. මේ ගෙඩි ආහාරයට ගන්න සුදු ගෙඩි වර්ගයක් නෙමෙයි. පිටින් ලස්සනට සුවඳට ඒ වගේම හොඳ රසයක් ඇති බවට දැනනට ආහාරයට ගත්තට පස්සේ මහත් විනාශයක් වෙනවා කියලා සඳහන් කරලා අර අනුභව කර පිරිසේ සමහර කෙනෙක් ඒ වමනය කරලා බේර ගන්නවා. නමුත් සමහර කෙනෙක් බේර ගන්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ අනුභව කරලා බොහෝ කාලයක් ඉක්මලා තිබුණේ. ඒ නිසා ඒ පිරිස මරණයට පත් වෙනවා. බෝධිසත්වයන් වහන්සේත් ওই විදිහට වෙළඳාම් ආදී කටයුතු කරලා තමන් වසන ස්ථානයට ඇවිල්ලා සුවසේ ඒ කම්මෝ පරිද්දෙන් මිය පරලෝ යන්න යදෙනවා. මේ ආකාරයට බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරමින් මෙහි පූර්වාපර සංදිත් ගලපනවා. පින්වතුනි එදා මේ බෝධිසත්වයන් වහන්සේ නැත්තං ඒ ගැල් සාත්තු නායකයන් හා ඒ ගිය පිරිස නම් දැන් මේ බුදු පිරිසයි. එදා ඒ සාත්තු නායකලා පිරිසට අනුශාසනා කළේ දැන් මේ බුදු බවට පත් සිටින මම්ම වේදයි කියලා තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිද්ධ කරන්නේ.